ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. රජයට එරෙහි ව්‍යාජ සාක්ෂි ලබා දුන් ස්විස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට. පාටලීගේ රියදුරුගේ පවුලේ සාමාජිකීන් පැහැරගත් බවට අධිකරණයේදී පොලිසියට චෝදනා. අගමැති මහින්දගෙන් එජාපය ටියුෂන් ගත යුතුයි. එක්සත් භික්ෂු පෙරමුණ කියයි. සුදුවෑන් මාධ්‍ය හමුවේ පෙනී සිටි පුද්ගලින් දෙදෙනා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ්. දැන් දේශීය පුවත්. පැහැර ගැනීමට ලක්කු බව පැවසෙන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නබති කාන්තාව අද පසුවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දුන් උපදෙස්වලට අනුවයි. පසුගිය නොවැම්බර් මස 25 වනදා පැහැර ගැනීමට ලකු බව පැවසෙන මෙරිට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව අද පෙරවරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඇය මේ වන විට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිදුවීමට අදාළව ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම සිදුවීමට අදාළව කරුණු වාර්තා කළ අතර ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කර සිටියේ අදාළ කාන්තාව ලිංගික අපයෝජනයකට හෝ පහර දීමකට ලක්ව ඇද්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසයි. එසේම අදාළ කාන්තාවට විදිස්ගත වීම තහනම් කරමින් මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කළ අතර පසුගිය 12 වනදා අධිකරණ හමුවේ නඩුව යලි කැඳ වූ අවස්ථාවේදී අදාළ කාන්තාවගේ විදෙස් ගමන් තහනම හෙට දිනේ දක්වා දීර්ඝ කෙරුණා. ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැති කාන්තාව අධිකරණ නියෝගය අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය හමුවේ අවස්ථා කිහිපයකදී පෙනී සිටියා. එසේම මෙම කාන්තාව පැහැර ගැනීමේ සිදුවීමට අදාළ නඩුව පසුගිය 12 වනදා කැඳවූ අවස්ථාවේදී ඇගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම සඳහා මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන නිසයි මහේස්ත්‍රාත්වරිය එදින නියෝග කර සිටියේ. ඒ අනුව අද පෙරවරුවේ ඇය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතන වෙත යොමු කෙරුණා. ඒ ඇගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මානසික සෞඛ්‍ය මණ්ඩලයකින් වාර්තාවක් ලබා ගැනීම සඳහායි. මේ අතර අද පස්වරුවේ අදාළ කාන්තාව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනින් පිටව ගිය අතර යළිත් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාළ කාන්තාව වහම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අදාළ කාන්තාව රජයේ අපකීර්තියට පත්වන අයුරින් සාවද්‍ය සාක්ෂි ලබා දීම සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම යන චෝදනා මතයි. ඒ අනුව අදාළ කාන්තාව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සුදුවෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද අධිකරණයට ඉදිරිපත් කරනවා. එහිදී සැකකරුවන් දෙදෙනා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තිබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ. රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන දෙදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය නොවැම්බර් මස 10 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වූ මෙම සැකකරුවන් දෙදෙනා සුදු වෑන් වලින් පුද්ගලින් පැහැරගෙන යාම, වද හිංසා පැමිණවීම, කොල්ලකෑම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ බවත්, එම සුදු වෑන් කටයුතු මෙහෙයවීම එවක ජනාධිපති අපේක්ෂකවරයෙකු
ලෙස ඉදිරිපත්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුදැනුම මත සිදු වූ බවට කරුණු අනාවරණය කර තිබූ බව සඳහන් කළා. මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අධිකරණයෙන් ලබාගත් නියෝගයක් පරිදි විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඊට අදාළ වීඩියෝ දර්ශන ලබාගෙන විමර්ශන සිදු කළ බව සඳහන් කළ රහස් පොලිසිය අධිකරණ හමුවේ සඳහන් කර සිටියේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී මෙම සැකකරුවන් සිදු කළ ප්‍රකාශ නිවැරදි නොවන බවට කරුණු අනාවරණය වී ඇති බවයි. ඒ අනුව ත්‍රස්තවාදීය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවත් ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔවුන් අධිකරණ හමුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියා. විමර්ශන කටයුතු අවසන් වී නොමැති හේයින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් දෙදෙනා ලබන 27 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළා. බන්ධනාගාරය තුළදී තමන්ට විවිධ බලපෑම් එල්ලවීමට ඉඩකඩ පවතින හේයින් එහිදී ආරක්ෂාවක් ලබා දීමට නියෝග කරන්නේ සැකකරුවන් දෙදෙනාම විත්තිකූඩුවේ සිට මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය බන්ධනාගාරය තුළදී සැකකරුවන්ට විශේෂ අවස්ථාව ලබා දීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර අධිකාරීවරයාගේ අවධානයට යොමු කරන බවද සඳහන් කළා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමට ලක්ව නොමැති බව මෙවන විට සිදුකර තිබෙන පරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එයද ප්‍රවෘත්ති අංශ ප්‍රධානින් සමග පැවති හමුවකට එක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ප්‍රවෘත්තිංශ ප්‍රධානීන් අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. මෙහිදී ප්‍රවෘත්තිංශ ප්‍රධානීන් යොමු කළ ප්‍රශ්නවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දී තිබෙනවා. මෙම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම රටේ ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. තවද ස්විස් තානාපති කාර්යාලයේ ධර්ණිය පැහැර ගැනීම සම්බන්ධ සිදුවීම පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ එවැනි පැහැර ගැනීමක් සිදුවනු මැති බවට මේවන විට සිදු කළ පරීක්ෂණ සහ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇති බවයි. එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ස්විස් ස්ථානාපතිවරයා සමගද සාකච්ඡා සිදු කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරි මහමැතිවරණයේදී සන්ධානගතව තරඟ වැදීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා තම සහයෝගය උපරිමයෙන් ලබා දෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. මාධ්‍ය නිදහසට කිසිදු බාධාවක් එල්ල නොකරන බවත් කිසිදු ගැටලුවකින් තොරව මාධ්‍යට කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවත් ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර තිබෙනවා. දේශපාලඥින්ගේ වැරදි මාධ්‍ය හරහා පෙන්වා දීම තුළින් ඒවා නිවැරදි කර ගැනීමට දේශපාලඥින්ට හැකිවන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. නමුත් නිවැරදි දේ වාර්තා කිරීමට මාධ්‍ය කටයුතු කළ යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. රජයක් ඉදිරියට ගෙනියන්නට හරි මාර්ගයට යොමු කරන වීම ඊටත් වඩා වැදගත්. අපි මාධ්‍ය හරහා හුඟක් ඒවා දැනුම් දෙන්නට පුළුවන්. ජනමතය මොකක්ද කියන එකත් රජයේ යම්කිසි වැරදි සිදු වෙනවා නම් ඒව ගැන ලිව්වමත් හොඳයි. මොකද එතකොට ඒක අපිට ඒව හරි ගස්ස ගන්නට ඉවහල් වෙනවා. ඒකේ කිසිම බාධාවක් නැහැ. ඒක හොඳයි කියලා මම හිතනවා. එහෙම මාධ්‍යයක් හරි විදියට තිබීම. මොකද ඒ යම් යම් දේවල් නිවැරදි කර ගැනීමටත් ඒක පාවිච්චි කරන්නට පුළුවන්. හම්බන්තොට නගර සභාවට අයත් කොම්පෝස්ට් අංගණයේ පිහිටි ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වී තිබෙනවා. හම්බන්තොට නගරයේ කැලිකසල ගැටලුවට විසඳුම් ලෙස දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් කොම්පෝස්ට් බවට පත් කළ හැකි මෙම ව්‍යාපෘතිය ජයිකා ආධාරයටදී ආරම්භ කෙරුණා. ව්‍යාපෘතිය කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට සහ කොන්ත්‍රාත් සමාගම වෙත උපදෙස් ලබා දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර මසක් ඇතුළත එහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩාමල් රාජපක්ෂ සහ ඩී.වී. චානකයන් මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර විෂමභාග සිනමාපටයේ මංගල දර්ශනය ඊයේ තිරගත එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. චිත්‍රපටයට දායක වූවන්ට සම්මාන පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
දෙදහස් දාසේ වසරේදී තරුණයෙකු රුයන්තුරකට භාජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ ඔහුගේ රුවේතුරු තුසිත කුමාර යනායි සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වර්තාවක් පෙබරවාරි මස 14 වනදා ඉදිරිපත් කරන ලෙස අධිකරණය අද නියෝග කර තිබෙනවා. එමෙන්ම අධිකරණයේදී පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තුසිත කුමාර නැමැති රුවේතුරාගේ පවුලේ සමාජිකයන් පොලිසිය විසින් පැහැර පාටලී චොම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමක් මත මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පාටලී චොම්පික රණවක මන්ත්‍රීවරයාද අධිකරණ හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාගෙන් සහ පොලිසියෙන්ද කරුණු විමසීම ආරම්භ කළ මහේස්ත්‍රාත්වරිය ප්‍රථමයෙන් අධිකරණ හමුවේ කියා සිටියේ මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස පාටලී චොම්පික රණවක මන්ත්‍රීවරයා සහ ඔහුගේ රියදුරු තුසිත කුමාර නැමැත්තා කර නොමැති බවයි. ඒ අනුව අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළ පාටලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේ 2016 වසරේ සිදු වූ රියනුතුරක් සම්බන්ධයෙන් තම සේවා දායකයාගේ රියදුරා වරද පිළිගෙන එම නඩුව අවසන් කර තිබෙන බවයි. එම රියනුතුර පිළිබඳව තොරතුරු වසන් කළ බවට චෝදනා කරමින් පොලිසිය නැවතත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සඳහන් කළ නීතිඥවරයා කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් පරීක්ෂක මෙත්තානන්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඊයේ චම්පික රණවක මහතාගේ රියදුරු වූ සිත කුමාර නැමැත්තාගේ ගාල්ලේ මදුව ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි සිටියම රියදුරාගේ බිරිඳත් අවුරුදු එකහමාරක දියණිය සහ තුසිත කුමාර නැමැත්තාගේ මවද පැහැරගෙන බතරමුල ප්‍රදේශයට රැගෙන විත් තිබෙන බව සඳහන් කර සිටියා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාසය වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීම ආරම්භ කළ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් සැකකරුවන් වශයෙන් මේ දක්වා නම් කර නොමැති බව සඳහන් කළා. එමෙන්ම මෙම රියනතුර සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව සිටින තුසිත කුමාර නැමැත්තාගේ ගාල්ල ඉමදුව පිහිටි නිවසට නිලධාරීන් කණ්ඩායමක් ගිය බවත් එම අවස්ථාවේ අදාළ පුද්ගලයා නිවසේ නොසිටීම හේතුවෙන් ඔහුගේ බිරිඳගේ දුරකථනයෙන් බිරිඳ ලවාම දුරකථන ඇමතුමක්ගෙන ඔහු සිටින ස්ථානය දැනගත් බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා. එම අවස්ථාවේදී එම පුද්ගලයා සිටින ස්ථානය පෙන්වා දීම සඳහා බිරිඳ සහ මවත් සිය කැමැත්තෙන්ම නිලධාරීන් සමග පැමිණි බවත් එය කිසිදු ආකාරයක පැහැර ගැනීමක් නොවන බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා. එමෙන් මෙම කාන්තාවන් මෙවන විට ගල් ඉමදුව පිහිටි ඔවුන්ගේම නිවසේ සිටින බව සඳහන් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඔවුන් කොළඹට රැගෙනා බව තමන් පිළිගන්නා බවත් රැගෙනාවේ ඔවුන්ගේ සිය කැමැත්තෙන්ම විමර්ශනවලට සහය දැක්වීමට බවත් අධිකරණය හමුවේ කරුණු අවධාරණය කළා. සියලු කරුණු සටහන් කරගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නඩුවට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ පැවරී තිබෙන බලතල අනුව ඉදිරි විමර්ශන සිදු කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන් අතර එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් පෙබරවාරි මාස 14 වනදා අධිකරණ හමුවේ ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළා. මේ අතර පැහැරක පව කියන සිද්ධිය සම්බන්ධයෙන් හා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එල්ලවන චෝදනා පිළිබඳව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. පහුගිය දවස්වල චම්පික රණවක හිටපු අමාත්‍යතුමා සම්බන්ධයෙන් එතුමාගේ වාහනයක සිදු වුණ රියානතුරක් සම්බන්ධයෙන් දැන් මෑත කාලයේ කරලියට අවිල්ල තියෙනවා. පැහැදිලිවම පේනවා මේ දේශපාලන පලිගැනීම සහ මර්ධනය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. මේ ආණ්ඩුව කාගෙන්වත් පලිගන්නේ නැහැ කියලා බලයට පැමිණි. අපි ඔහොම එක එක විදිහට හිතලා පසුගිය අවුරුදු පහේ පලිගත්තා නම් අද මේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න ගොඩක් අය ඇතුළේ ඉන්න තිබ්බේ. මේ සිද්ධිය පමණක් නෙමෙයි. රාජිත සේනාරත්න ඇමතිවරයා සම්බන්ධෙනුත් විවිධ ප්‍රකාශ කරනවා. කොහොමුණත් අපිට පැහැදිලිව පේනවා විපක්ෂය මර්ධනය කිරීමේ කටයුත්තක ආණ්ඩුව යෙදෙන බව දැන් පැහැදිලි. අපිට දැනගන්න ලැබුණා ඊයේ රාත්‍රියේ කහමාට පාට්ලී චම්පික රණවක ඇමතිතුමාගේ රියදුරාගේ භාර්යාවත් ඒ වගේම අවුරුදු එකහමාරක කිරිබොන දරුවෙකුත් ඒ රියදුරාගේ මෑණියොත් රෑ එකහමාරට පොලිසියෙන් අත්අඩංගුවට අරන් තියෙනවා. මම හිතන්නේ මෙහෙම කරන්න පුළුවන්ද? කට උත්තරයක් ගන්නවා නම් පොලිසියට අරන් යන්න. ප්‍රකාශයක් ගන්නවා නම් රෑ කහමාට යන්න ඕනේ නැහැ. කරන්න යන්නේ අද විපක්ෂයේ මර්ධනය කළා. එන මහමැතිවරණයට ලෑස්ති වෙන ආකාරයක් අපිට පේන්නේ. විපක්ෂයේ ප්‍රධාන කාණ්ඩායම් නායකයෝ අද මර්ධනය කරන වැඩපිළිවෙලකට අද රජයේ කටයුතු කරනවා. අපි ඒ සම්බන්ධව අපේ විරෝධය ප්‍රකාශ කරනවා. හැබැයි මේක අපි විශ්වාස කරන නීතිය නෙමෙයි. අපේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ තිබෙන මානව හිමිකම් හා සම්බන්ධ ඒ ප්‍රවිතීන් වලට අනුකූල කාරණයක් නෙමෙයි. පොලිස් ආඥාපනතර ගැලපෙන්නේ නැහැ. එනිසා
අපි මේ කාරණය පිළිබඳව නීතියෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්න. මේ කරපු දේ පිළිබඳව අපි ඉතාම පිළිකුල් සහගතව දකිමු. ඉතාම ඉහලින් කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන, කාන්තාවන්ගේ අභිවෘද්ධිය ගැන, කාන්තාවන්ට අවශ්‍ය දේවල් ටික ලබා දෙනවා කියපු ජනාධිපතිතුමන් හොයා බලා මේ ගැන විශේෂව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම අපි පෙනී හිටිනවා. මෙතුමාව හිර කරලා එතුමාව හිරේ දැම්මත් හිරේ ඇතුළේ ඉඳලා ඡන්ද ඉල්ලනවා. එතුමාගේ හඬ හිරේ ඇතුළේ ඉඳලා අපි එළියට දාන්නවා. එතුමාව පාර්ලිමේන්තුවටත් අපි ගේනවා කියන බවත් අපි පැහැදිලිව කියන්න ඕන. අක්වා මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ යුරෝපා සංගම් තානාපතිවරුන් අතර හමුවක් අද පැවැත්ුණා. යුරෝපා සංගම් තානාපතිවරුන්ගේ කණ්ඩායම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමේ තානාපති ඩෙනිස් ටයිබි, ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව සහ ජර්මනි යන රටවල තානාපතිවරුන් මෙලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. මෙහිදී මැතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් තානාපතිවරුන් විසින් අග්‍රාමාත්‍යවරයාට සුභාශිංසනය කළා. යුරෝපා සංගමේ රටවල් සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ආයෝජන පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ අතර කෘෂිකාර්මික අංශය පිළිබඳවද සාකච්ඡාවට ලක්ුණා. මෙහිදී යුරෝපා සංගමේ සමග පැවති දීර්ඝ සම්බන්ධතා පිළිබඳව සහ GSP Plus සහන සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංධානය කිරීම වෙනුවෙන් පක්ෂයේ සියලු දෙනාම එකමුතුව සැලැස්මක් සකස් කළ යුතු බව පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ හමුවකින් අනතුරුව ඒ මහතා මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිතින් අතර හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට පක්ෂයේ මහලිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යව සම්මහතාද එක්ව සිටියා. හැම කෙනාම හිතන්නේ මොකද්ද අපි පාර්ලිමේන්තු ඡන්දෙට කරන්නේ කියලා. අපි හරියට බැහැලා වැඩ කරනවා නම් හොඳ ප්‍රතිඵලයක් අරගන්න පුළුවන්. ඒ වගේම විපක්ෂයේ ඉන්න අනිත් පක්ෂයක වැඩ කටයුතු කරනවා නම් 100කට වඩා 110කටවත් මන්ත්‍රී සංඛ්‍යාවක් ලබා ගන්නට ක්‍රියා කරන්න ඕනේ. සමහරව අද අඩපණ වෙලා තියෙනවා මේ ඡන්දේ දිනන්ට අමාරුයි කියලා. මම කියන්නේ අපි පහළට බැහැලා අපි ඔක්කොම එකමුතුව වැඩ කරන්න ඕනේ. කමුතු වැඩ කරන්නේ නැත්තම් ඒ ප්‍රතිඵලය ලබා ගන්නට බැරි වෙනවා. ගමට ගියාම විශේෂයෙන් පන්සලටයි පල්ලියටයි යන්න ඕන සිංහල ප්‍රදේශ. ඒක අමතක කරන්න එපා. සමීක්ෂණ 3-4ක් කළා තිබුණා. ඒකෙදි හැම එකෙම ගෝඨාභය රාජපක්ෂ ඉදිරියෙන් හිටියා. ඒත්තේ සමීක්ෂණ දිහා බැලුවම අපේ අඩුපාඩුකම් තිබුණේ කොතනද කියලා දැනගන්න ඕන. ඉංගලන්තේ කන්සර්වටිව් පක්ෂයේ සමීක්ෂණ කරා. සමීක්ෂණ ලැබුණ අවස්ථාවෙම අඩුපාඩුකම් හදාගත්තා. පස්සෙන් හිටපු පක්ෂේ වැඩි මන්ත්‍රීව 80කින් මේ සැරේ දිනුවා. අපේ ඊළඟ ඡන්දවලදී මේ අඩුපාඩුකම් හදා ගන්නවා. සංඝ රත්නය නැතුව අපිට මෙතෙන්ට යන්න බෑ. මැද පන්තිය නැතුව, තරුණයෝ නැතුව යන්න බෑ. මේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ඕනේ. මේකයි පක්ෂයට තියෙන අභියෝගය. තීරණ ගන්න වෙලාවේ අපි තනි තනියම කණ්ඩායම් හැටියට තීරණ අරගෙන සාර්ථක වෙන්නේ අපේ සංඝ රත්නය ඒ තීරණ පිළිගන්නේ නැත්නම්. ඒ වගේම පක්ෂෙත් දැන් අලුත් මුහුණු වලක් ඕනේ, අලුත් නායක පැලැන්තියක් ඕනේ. අපි හැමදාම මෙහි ඉන්නේ නැහැ. 20-25 වෙනකොට පක්ෂයේ ඉසාම ශක්තිමත් කරන්න ඕනේ. එහෙනම් 20-25 වෙනකන්වත් ඉන්ට වුමනා වෙන්නේ නැහැ. අපි දැන් එතෙන්ට සංවිධානය වෙන්නමත් කියලා තියෙන්නේ. මේක අපම හැමදාම ඉන්නේ නැහැ. ඉන්න වුමනාවකුත් නැහැ. ඒ මුළු පක්ෂය හැටියට සැලැස්මක් දෙන්න කොහොමද ඉදිරියට යන්නේ කියලා. මම මේ සැලැස්ම අනුව මම වැඩ කරන්නේ. ඒක එකමුතුව දෙන්න ඕනේ. කණ්ඩායම් හැටියට දෙන්න බෑ. ඒ වගේම දැන්ට මම කියලා තියෙනවා පක්ෂයේ ව්‍යවස්ථාවත් සංශෝධන සකස් කරන්න කියලා. ඔක්කොම කරන්න දැන් අපි බැහැලා මේ වැඩ කටයුතු කරන්න. එක්සත් ජාතික පක්ෂය තුල පවතින නායකත්ව අර්බුදය සියලු දෙනාම සාකච්ඡා කර විසඳා ගත යුතු බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. එයද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්
මේ වෙනකොට අපේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයක් ගොඩනැගිලා තියෙනවා. මේක ඉතාමත්ම සමගියෙන් සමාදානයේ විසඳන්න අපි පුළුවන් තරම් උත්සාහ කළා. ටොන් ගණන් වලින් අවවාද කළත් අපිට පේන්නේ මිලිග්‍රෑම් වලින්වත් අපේ අවවාද ශාසනා බාර ගන්නවද කියලා. 19ක් විතර ගිහිල්ලා සජිත් ප්‍රේමදාස මහත්මයා හම්බ වුණා. අපි කිව්වා මේක සමගියෙන් සමාදානයේ ඉදිරියට යන්න කියලා. එතුමා කිව්වා මට කිසිම තනතුරක් එපා. එයා වෙමනම් කවුද මේ වැඩේ කරන්නේ? මෙන්න මේ මන්ත්‍රී රෝටි කියවිලා මට කරදර කරනවා. ඒ ඇත්තම හම්බ වෙලා ඔබ වහන්සේලා ඒත්තන්ට කියන්න මම පැත්තකට වෙලා ඉන්න මට මේ කිසිවක් එපා කියලා. 2019 ඔක්තෝබර් මාසේ 3 වෙනිදා පක්ෂ සම්මේලනයේදී ඒකමතිකව රන්ලි වික්‍රමසිංහ මහත්මයා පක්ෂ නායකයා හැටියට යෝජනා ස්ථිර කරලා සම්මත කරගත් එක අවුරුදු 3ක් බලංගුයි. සා දැන් එක එක්කෙනාට ඕන හැටියට පක්ෂ නායකයව මාරු කරන්න පුළුවන් කමක් නැහැ. 2015 ඉඳලා මේ දක්වා කල්පනා කරලා බැලුවාම ඉසත් ජාතික පක්ෂයේ ඉන්න ඔක්කොම මන්ත්‍රීවරු මම බය නැතුව කියනවා මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් ටියුෂන් ගන්න ඕන දේශපාලනය කරන්න කොහොමද කියලා. කෙනෙකුට පක්ෂයේ විනය කඩාගෙන යන්න බෑ. පක්ෂයේ විනය නැත්තම් පක්ෂය ගෙනියන්නත් බෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ඉවසන වැඩි. එතුමාගේ ඉවසීම දරමීමා කරගෙන එතුමාව ඇදලා දාන්න සමහරු. ඒක නම් හම්බ වෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ශක්තිය බලය තියෙනවා. දැහැමි මිනිස්සෙක් හැටියට පක්ෂය ගෙනියන්න පුළුවන්. එතුමාටත් කරුජයසු මැතිතුමාටත් සජිත් මහත්තයාටත් ඕනම තීරණයක් ගන්න පුළුවන් සාකච්ඡා කළා. 2015 ඒ අවශ්‍ය කරන සංශෝධන අපි කරන්න කියපු වෙලාවේ පක්ෂය තුලව නැකරපු නිසායි මේ විපාක ලැබුවා. හැබැයි එතුමා ගේන කටයුතු කරපු මේ 24 දෙනාම බින්දුවටම ජනතාව අතුගාලා දාන මහමැතිවරණයේදී මේ වගේ කෙනෙකුට එක්කෙනෙක් දෙන්නේ කරනකොට මං හිතන්නේ ඡන්දයෙන් දිනා ගන්න පුළුවන් කමක් තියෙයි කියලා. ශ්‍රී ලංකාවේ පක්ෂ බුදුන් වහන්සේ පෞසි මහත්ය වයින් කියලා මේ නයි කර මොඳයි කියලා. මොඳක් නතු මේ පක්ෂ ගෙනියන්න බෑ ඒක තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර විශේෂ සාකච්ඡාවක් අද පසුරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා තෝරාපත් කර ගැනීම සඳහා මේ දිනවල විවිධ සාකච්ඡාවට පැවැත්වෙමින් තිබෙන අතර අද දිනේත් එලෙස පැවැත්වීමට නියමිත සුහද සාකච්ඡාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්. එමෙන්ම ඉදිරි මැතිවරණයට අදාළවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරනු ඇති. අපි අද රාත්‍රියේදී සුහද හමුවක් ෆ්ලෑෂ් කරලා තියෙනවා රංජිත් බන්දු මනර අමාත්‍යමා විසින්. එතනදී අපි සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා අනාගතයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සහ අපි කොහොමද පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්නේ කියන එක පිළිබඳවත් ඉතින් ඒ සියලු දිනාටම පසු වෙන මන්ත්‍රීවරුන්ට සහ ඉදිරි පෙර සියලු දිනාටම ආරාධනා කරලා තියෙනවා රාජ්‍ය බෝධි සංග්‍රහයට යතරතුරු තමයි සුහද සාකච්ඡා පවත්වන්න කල්පනා කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව තීරණයක් ලබා දෙයි කියලා. මොකද දැන් වෙනකොට ඉක්ම විපක්ෂ නායක විදිහට නම් කරලා තියෙන නායකතුමා. ඉතින් අපිට දැන් තියෙන ලොකුම අභියෝගය තමයි පරාජයකින් පසුව තමයි අපි මැතිව පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නේ. එහිදී අපි අලුත් බලාපොරොත්තු වලින් අපාක්ෂිකයන් අලුත් බලාපොරොත්තුවක් ලබා දීලා අපි ගියොත් මේ මෙවර මැතිවරණයට අපිට ඉතාමත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් කියන විශ්වාසයකින් අපිට තියෙනවා. රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ මඟ පෙන්වීමත් එතුමාගේ ශක්තියත් සහ සජිත් ප්‍රේමදාස මහතුමාගේ ශක්තියත් එකඟ කරගෙන එතුමාගේ ජනප්‍රියතාවය සහ නායකත්වයෙන් ඔක්කොම එකඟ කරගෙන තමයි මේ ගමන බලාපොරොත්තු වෙන්නේ. රටෙහි සංවර්ධනය වෙනුවෙන් ග්‍රාම සේවා වසමක් සඳහා රුපියල් ලක්ෂ 20 ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. අපේ රටේ ජනතාවගේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මේ වන විට දිසාපතිවරුන්ට උපදෙස් ලබා දීලා සියලුම දිස්ත්‍රික් නායකතුමන්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා පළාත් සභා මන්ත්‍රීතුමන්ලා සහ ප්‍රාදේශ සභාවල මන්ත්‍රීතුමන්ලා සියලුම දෙනාට ලබා දීලා තියෙනවා එක ග්‍රාම සේවා වසමකට රුපියල් 120 බැගින් මේ ඔවුන්ගේ සංවර්ධනයේ යටිතල පහසුකම් වැඩි දියුණු කර ගැනීම සඳහා බදු බර අඩු වෙනවා, සිමෙන්ති කොට්ටේක මිල අඩු වෙනවා, නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. 20x20 ලබන අවුරුද්ද වෙනකොට රට ඉදා හොඳ දැක්මකට ගමන් කිරීමට අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිමත් වෙනවා. දැන් තියෙන නන්නත්තාර වෙච්ච විපක්ෂය. දැන් මේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයකට යනකොට යන්නේ කණ්ඩායම් හතරක් හැටියට. දැන් සජිත් පිල තියෙනවා, රනිල් පිල තියෙනවා, ඊට පස්සේ වෙනම පිල් දෙකක් තියෙනවා. එනිසා එක්සත් ජාතික පක්ෂයේ මේ බෙදීම වැල්ඩින් කරන්න ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. දූෂණ වංචා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ සියල්ලම ගැන අපි බොහොම පැහැදිලිව
හොයනවා. මේ අයව නීති ඉදිරියට ගෙනියනවා. හැබැයි පහුගිය ආණ්ඩුව කරපු දේශපාලන දඩයම් කිරීමක් අපිට අවශ්‍ය නැහැ. එක රටක් එක නීතියක් යටතේ වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. සුනිල් රත්නායක රණවිරුවා වගේ විශාල ලෙස සඬුවමට ලක් වෙලා ඉන්න ඒ වගේ අය ඇතුළු රණවිරු පවුල් සියලු දෙනා පිළිබඳව අපි පෞද්ගලිකව සොයා බලලා ඒ තොරතුරු අපි ඒ සංවිධාන වලින් ගෙන්නගෙන ඒ අයට සින්නක්කර ඉදමක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් අවශ්‍ය උපදෙස් ලැබිලා තියෙනවා. ඒ වගේම මාධ්‍ය වේදීන් ඒ තමුන්ගේ ප්‍රදේශවල තමුන් කැමති ප්‍රදේශවල එහෙම ඉදන් නැති අයට ඉදමක් නිවසක් හදා ගැනීම සඳහා ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් සඳහා දැන් අපි මූලික වැඩ කටයුතු කරගෙන යන බව යන්න කැමති. ඉදිරි මහමැතිවරණයේදී පොට්ටුව ලකුණින් තරඟ කිරීම සිය පාක්ෂිකයන්ගේ කැමැත්ත වී ඇති බව රාජ්‍ය මාධ්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ ජනතාව තමයි තීන්දු කරන්නේ මොකද්ද හරි මොකද්ද වැරදි කියන කාරණාව. එහෙනම් මෙතෙක් දුරට ජනතාව තීන්දු කළා තියෙනවා පොහොට්ටුව ජයග්‍රහණය කරවන්න ඒ ගැන විශ්වාසය තියන්න. එහෙනම් අපි විශ්වාස කරන්නේ ඊළඟ මැතිවරණයත් ජනතාවගේ කැමැත්ත අනුව තරඟ කිරීම සිදු විය යුතුයි. ජනතාව පොහොට්ටුව සුභවාදී සහ ජයග්‍රාහී ලකුණක් හැටියට විශ්වාස කරනවා. ඒ ගැන විශේෂයෙන් මේ තීන්දුව ගන්න කණ්ඩායම අවධානය යොමු කරන්න ඕනි. ඒ වගේම කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එවකට ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරමින් අපි මේ පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕනි කියලා බලපෑම් කරනවා කියලා ඒ එහෙම කියන කණ්ඩායම් වලට අපි කියනවා මේක ජනතාව ගිල්ලීම. අපි ගම්බින් වලට ගිහිල්ලා කතා කරද්දී සියලු දෙනාම කියන්නේ ඊළඟ මැතිවරණයත් පොහොට්ටුවෙන් තරඟ කළ යුතුයි කියලා. එතකොට ජනතාව ඉල්ලනවා නම් පොහොට්ටුවෙන් තරඟ කරන්න ඕනි කියලා ජනතාව එක පිළි අරගෙන තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තියෙනවා නම් ඇයි අපි තවත් ලකුණක් ගැන කතා කරන්නේ? එක්සත් ජාතික පක්ෂයේ පරාජයට හේතු වී ඇත්තේ පක්ෂ අභ්‍යන්තරයේ පවතින අරුබුද බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් මහතා පවසනවා. එකොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් දැන් තමුන්නාන්සල දන්වයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රකාශයක් කළා. සමීක්ෂණ තුනකින් ඔවුන් දැනගත්තයි කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා පරාජයට පත් වෙනවායි කියලා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නිට්ටාවටම දැනගත්ත සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ජනාධිපතිවරණයෙන් පරදින බව. එහෙම දැනගෙන තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාට ජනාධිපති අපේක්ෂක ධූරය දුන්නේ. දැන් මේ පාරත් රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාසව ඒ උගුලෙම ඇදලා දාන්න හදනවා. මොකද්ද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආයේ අමුතු සමීක්ෂණ තියන්න ඕනේ නැහැ. ඊළඟ මහමැතිවරණය පරාදයි කියන එක. එතුමා දන්නවා අනිවාර්යයෙන්ම ඊළඟ මහමැතිවරණය පරාදයි. ඒ පරාජයේ වගකීම සජිත් ප්‍රේමදාස මහත්තයාට පවරන්න අගමැති අපේක්ෂක ධූරය සජිත් ප්‍රේමදාස මහත්තයාට දෙනවා. ඉල්ලංකන ටොපියක් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාට දීලා තියෙන්නේ. දැන් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දී වරද්දපු තැන් නැවත හරියට ක්‍රියාත්මක වෙද්දී දැන් දේශප්‍රේමී සලු පිළිපොලව ගන්න හදනවා පාටලී චම්පික රණවක අමාත්‍යවරයා. ඒ වගේම අපි දැක්කා චම්පික රණවක මහත්මයා තිබ්බා මාධ්‍ය සාකච්ඡාවක්. ඒ මාධ්‍ය සාකච්ඡාවේදී චම්පික රණවක මහත්තයා වාහනය ඇතුලේ හිටියා වගේ තමයි කියන්නේ පැහැදිලිව මේ කියන්නේ ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ ප්‍රශ්න අහපු මාධ්‍ය වේදිකාට ඔව් තර්ජනය කරනවා. වත්මන් රජයේ කිසිදු දේශපාලන පලිගැනීමකින් තොරව නීතිය නිසලස ක්‍රාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බව රාජ්‍ය අමාත්‍ය වාසුදේව නාලංකාර මහතා පවසනවා. අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇමතුමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. චම්පික රණවක මහතා අද පත්තරේ මම දැක් කියලා තියෙනවා මේ ආණ්ඩුව දැන් තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්න දඩයම් කරන්න පටන් ගන්නවායි කියලා. අපි නම් එහෙම මොනවත් කළා නෑ මේ වෙනතුරු. අපි කළා තියෙන්නේ නීතියේ ක්‍රියාදාමයට නිදහසේ දිගහැරෙන්න ඉඩ දීලා තියෙනවා. එතුමන්ලාගේ කාලේ නීතියේ ක්‍රියාදාමය වහගෙන හිටියා. ඒ නිසා තමයි එතුමාගෙන් වෙච්ච වරද පිළිබඳ පරීක්ෂණ යට ගැහුනේ. දැන් අපේ කාලයට ආපුවාම අපි කරන්නේ නීතිය බැඳ තිබූ රැහන් පටවල් අයින් කරනවා. එතකොට නීතිය නිදහසේ දිගහැරෙනවා. එතකොට පාටලි චම්පික මහත්තයාගේ ඒ අනතුර ගැන සෙවීම අනිවාර්ය සිද්ධියක් බවට පත් වෙනවා. එම්සීසී ගියුසම ඔබතුමා පසුගිය දා සනහන් කරා මේ තනතුරෙන් පවා ඉවත් වෙනවා කියලා මේක අසංකරොත්. මම කිව්වේ නෑ තනතුරෙන් අස් වෙනවයි මේක අසංකලොත් කියලා. මම කියන්නේ අපි ඔක්කොම ආණ්ඩුවම අස් වෙන්න ඕන කියලා. මේක අසංකරනවා.
Millennium Challenge Corporation හෙවත් MCC කිවිසුම සම්බන්ධයෙන් රජය මේ වන විට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. අද පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ MCC කිවිසුම අත්සන් නොකළ යුතු බවයි. අප කවුරුත් දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වෙන්න බලපාපු ප්‍රධාන සාධකයේ බවට පත් වුණේ රටේ ජාතික ආරක්ෂාව. පෙර 21 වෙනිදා ප්‍රහාරයත් ඒ වගේම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමත් රටේ ආරක්ෂාවට අනතුරක් කියන එක එදා ඔවුන් විසින් මතු කරා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඒ ගිවිසුම පිළිබඳව එදා මැතිවරණ වේදිකාවේ තව පැහැදිලිව ඔවුන් කිව්වේ මේ ගිවිසුම කිසිදු සොයාබැලීමකින් තොරව කුණු කූඩේට දාන්න ඕන එකක් කියලා. කැබිනට් මණ්ඩලය තුළ මේ MCC ගිවිසුම අසං කිරීම පිළිබඳ එකගතාවයක් ඇති කරගත්තා. කැබිනට් තීන්දුවක් ගත්තා. ඇත්තටම අපේ රටේ ස්වෛරීත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් මතු කරන ගිවිසුමක් මේ. මෙය ඍජුවම ඇමරිකන් අධිරාජ්‍යවාදයේ ව්‍යාප්තියක්ම තමයි, මැදිහත් වීමක්ම තමයි. එනිසා දේශපාලන අර්ථයෙන් ගත්තොත් මෙය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු එකක්. නමුත් ඔබ දැක්කා විවිධ ප්‍රකාශ නිකුත් වුණා පහුගිය මාසයේ ඇතුළත. අද ආණ්ඩුව කියනවා ඒ කැබිනට් රැස්වීමදී ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයට ඇවිල්ලා තිබුණේ MCC ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කර තොරතුරු ලබා දීම සඳහා අනුකමිටුවක් පත් කර. කුණුබක්කියට දානවා මේක මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා කියලා. දැන් මොකද්ද අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරා. හරි පැහැදිලි, ආණ්ඩුව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. මැතිවරණ වේදිකාවේ ඡන්ද ගන්න, ජනතාවගේ හැඟීම් අවුස්සන්න මේක පාවිච්චි කරලා දැන් ආණ්ඩුව ටික ටික මේක අනිත් පැත්තට කරකවන්න ලෑස්ති. ඔබ කවුරුත් දැක්ක, රටේ කවුරුත් දැක්ක මේක ජනතාව රවට්ටන ක්‍රියාමාර්ගයක්. කොටුව ප්‍රදේශයේදී අද දින සිදු කළ වැටලීමකින් පාරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් සුව ගැනීමට පාරිභෝගික අධිකාරී නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා. එම වැටලීමෙන් අනතුරුව ඔවුන් මාතෙට මෙලෙස අදහස් පළ කළා. පරීක්ෂා කිරීම සඳහා අපි ආයතන දෙකකට යොමු කළා. ඒ ආයතන දෙකේ වාර්තා අනුව මේ පරිප්පු වලට වර්ණක අඩංගු කර නිෂ්පාදනය කර ඇති බවට තහවුරු වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපි ඉදිරියේදී මාලිකාකන්ද උසාවියේ නඩු පැවරීමට කටයුතු කරනවා. විශේෂයෙන් මේ උත්සව කාලය තුළ පාරිභෝගිකයා නොමග යවන ආකාරයෙන් ඌට වෙලදාම් සිදු වෙනවා. ඒ නිසා පාරිභෝගිකයා විශේෂයෙන්ම තමන් පරිස්සම් වෙන්න ඕනේ ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීමේදී. පාරිභෝගිකයාට පුළුවන් පැමිණිලි කරන්න අපේ පාරිභෝගික දුරකථන අංකය 1977 එහෙම නැත්නම් 0.77 10.88 914 එහෙම නැත්නම් 0.77 10.88 922 අංකයට ඔබට පුළුවන් පාරිභෝග පැමිණිලි ෂණිකවම ලබා දෙන්න. ඒක සාමාන්‍ය අපේ ක්‍රමය තමයි. මේ වතුරු වල මයිසු පරිප්පු දාලා නිකන් අතින් කලවරණ කරනකොට අන්න මේ වගේ පාටක් ආවා. ඒ වගේ පාටයක් ආපු නිසා තමයි අපිට සැකයක් ඇති වුණේ මේකට ඩයි කලවන් කරන බව. ඒ නිසා තමයි ඉදිරි පියවර සඳහා අපි සාම්බල අරගෙන ටෙස්ටිං යවලා ටෙස්ටිං වාර්තාවලින් අපිට තහවුරු කරලා තියෙනවා ඩයි වර්ග දෙකක්, යෙලෝ ඩයි වර්ග දෙකක් මික්ස් කරලා තියෙන බව. නිවාඩු දවස්වල අපි මේ ජනතාවට පාරිභෝග සහාය ලබා දීම සඳහා ඒ සම්බන්ධව වහාම කටයුතු කරන බව පාරිභෝග අධිකාරිය වෙනින් වාග්ගීමෙන් මම කියනවා. 2019 කලාභූෂණ රාජ්‍ය සම්මානවල පසුකීතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ඒ කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල පසුගියදා අති උත්කර්ෂවත් අයුරින් කොළඹ නෙළුම් පොකුණ රංගහලේදී පැවැත්වුණා. එහිදී සියත ටීවී ඔස්සේ සෑම ඉරුදිනකම රාත්‍රී 10ට විකාශය වන සුන්දර ගීත් වැඩසටහන තුළින් ඔබ හමුවට එන රංජිත් එදිරිසිංහ මහතා කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවා. නිවේදන ක්ෂේත්‍රයේ නියැලෙමින් ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඉටු කළ මෙහෙවර ඇගයීමට ලක් කරමින් R.A. එදිරිසිංහ කලාකරුවා කලාභූෂණ රාජ්‍ය සම්මානයට පාත්‍ර වන මොහොත රංජිත් එදිරිසිංහ ලෙසින් එතුමා ඔබ අප හැම දෙනාම හඳුනනවා. ජාතියක් සනහාලු කලාකරුවන් ජාතියේ උපහාරයට ගෞරවයට ලක් කරන කලාභූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදාන උත්සවයේ අසිරිමත් සම්මාන ප්‍රදානයේ අවස්ථාවන් දැක බලා ගන්නා මොහොතේ
මීළඟ ආරාධනය සංගීත ශාස්ත්‍රය වෙනුවෙන් ඉටු කළ මෙහෙවරට ඇගයුම් ලබන්නට ටී සුසිල් අමරසිංහ කලාකරුවාණනි ඔබට ගුවන්විදුලි ක්ෂේත්‍රයේ තැටි සංරක්ෂණය හින්දි ගීත මෙන්ම සිංහල ගීත පිළිබඳව සුවිශාල දැනුම් සම්භාරයකින් හෙබි රංජිත් එදිරිසිංහ මහතා මීට පෙර ජනාධිපති අගමැති සම්මාන මෙන්ම විශ්වවිද්‍යාල රසකින්ම කලාව වෙනුවෙන් සිදු කරන ලද සුවිශේෂී මෙහෙවර වෙනුවෙන් සම්මාන රසකින් විදුම් ලබා තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුභපැතුම ඔබට එකතු කරන්නට සූදානම්. එදා මෙදා තුර කලාවේ සුපෝෂණය උදෙසා කැපවුව බොහෝය. ඔවුන් අපරිමිත කැපවීම තුළ කලාව පිළිබඳ රසඥතාවය ඉහළ ප්‍රතිශතයකින් සමාජගත වූයේය. කලා භූෂණ සම්මාන ප්‍රදානය මගින් කලාකරුවන් ඇගෙයින්ම කලාවේ උන්නතිය උදෙසා ප්‍රබල උත්ප්‍රේරකයක් වනු නිසකය. කලා භූෂණ සම්මානයෙන් ගෞරවයට පාත්‍ර වන සියලුම කලාකරුවන්ට සහ කලාකාරයන්ටද මාගේ හෘදයාංගම සුභාශිංසනය ඉදිරිපත් කරමි. නගර අලංකරණය කිරීමේ වැඩසටහනට සමගාමීව මාර්ගය දෙපස ඇති ආරක්ෂිත බැමි අලංකාර සිතුවම් වලින් වර්ණවත් කිරීම අද දිනේ ප්‍රදේශ කිහිපයකින් අපට වාර්තා වුණා. නගර අලංකරණයට සමගාමීව ආරක්ෂිත පැතිබැමි මත වර්ණවත් චිත්‍ර ඇඳීමට තරුණ තරුණියන් මේ දිනවල කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව හික්කඩුව ප්‍රදේශයේ පැතිබැමි මත සිතුවම් ඇඳ වර්ණවත් කර තිබුණේ මේ ආකාරයටයි. ජාතීන් අතර සමකිය සහ සියලු ජාතීන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන සිතුවම් පෙළක් හැටන් ප්‍රදේශයේ වර්ණවත් වූයේ මෙලෙසින්. වේවෙන්ගිනිය මණ්ඩාලවල මුස්ලිම් පල්ලියට අයත් භූමි ප්‍රදේශයේ එහි පාලක සභාවේ අවසර ඇතිව පැතිපෙමි වර්ණවත් වූයේ මේ ආකාරයෙන්. මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ හුවමාරුවේ දෙපස ඇති පැතිබැමි වර්ණවත් වූ සිතුවම් පෙළක්. අකුරණ ප්‍රදේශයේ පැතිබැමි වර්ණවත් කිරීමට විදේශිකයින් පිරිසක්ද එක් වූයේ මෙලෙසින්. මේ මිහින්තරේ නගර මැදියේ පැතිබැමි වර්ණවත් කළ තරුණ පිරිසක්. කෙසේ වෙතත් මෙම පැතිබැමි මත ඇදී අවසන් අදීරයේ පවතින සිතුවමකට අදු දැසන කිසියම් අයෙකු විසින් හානි කර ඇති පුවතක්ද අපට වාර්තා වුණා. දැන් රටවටා පුවත් කිහිපයක් හැටියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පස්වරු 7 30 දක්වා ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ අනුව වද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර, කළුතර දකුණ, කටුකුරුන්ද, නාගුඩ, පයාගල, බෝම්බුවල, පිළමිනාවත්ත, මක්ගුණ, බේරුවල, කළුවාමෝදර, මොරකල්ල, අලුත්ගම, දර්ගානගරය සහ බෙන්තුට යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ උතුරු කොළඹ සංවිධානය විසින් සංවිධාන කළ වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා බ්ලූමන්ඩල් ප්‍රදේශයේදී ආරම්භ කෙරුණා. එහි පළමු අදියර යටතේ පවුල් 500කට පමණ වියලි ආහාර බෙදාදීම සිදු කළ අතර ව්‍යාත්මක සංවිධානයේ අධ්‍යක්ෂවරයෙකු වන අනුර ප්‍රනාන්දු මහතාගේ සංකල්පයක් අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. ආදිවාසීන්ට පමණක් ආවේණික වන කිරිකුරහ නැටීමේ ශාන්තිකර්මය පසුගියදා හලාවත මහගම විජිතාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. මහගම විජිතාරාම විහාරස්ථානයේ විහාරවාසී ගලේවෙල විනීත හිමියන්ගේ උපදෙස් මත දායක සභාව විසින් මෙම ශාන්තිකර්මය සංවිධානය කර තිබූ අතර දඹානේ සිට පැමිණි ආදිවාසීන් විසින් මෙම ශාන්තිකර්මය පවත්වනු ලැබුවා. නෝටන් බ්‍රිජ් පොලිස් හොස්මට අයත් ලක්ෂපාන පතන හේන ප්‍රදේශයේ ගෙවත්තක තිබූ වල්ලපට්ටා ගසක් කපා අලෙවි කිරීමට සූදානම් වූ සැකකරුවෙකු නෝටන් බ්‍රිජ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ වල්ලපට්ටා කිලෝ 15 මාරක් සිය බහරයට ගත් බවයි. කොත්මලේ නියන්ගන්දුර ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාර භූමියේ රුක්රෝපණය කිරීමේ වැඩසටහනක් අද ලංකා විදුලි බල මණ්ඩලයේ මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ලංකා විදුලි බල මණ්ඩලයට වසර 50ක් සපිරීම නිමිත්තෙන් තුරුලිය අරුණ වැඩසටහනට සමගාමීව මෙම රුක්රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණා.
හාලියල පස්සර බදුල්ල ඇල්ල ඇතුළු ස්ථාන කිහිපයක සම්ප්‍රේෂණාගාරවල බැටරි මාර්ගවල නවතා තිබෙන රථවාහනවල බැටරි සහ අකුණු නිවාරක සඳහා යොදා ගන්නා තම තහඩු ගලවන පුද්ගලින් දෙදෙනෙකු හාලියල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සවස ප්‍රවෘත්ති විකාශය මිනිමවට පත්වනවා යලිතම මෙම රාත්‍රියේ 9:35ට. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.